උදේම මම යාපනය කලපුවේ අසිරිය විඳිනවා. අපූරු හිරුවෙලිය, අපූරු හුළඟ, අපූරු දර්ශනය. මේ පොන්නාලේ දියමංකඩ කරයිතේ දූපතත් යාපන අර්ධද්වීපයත් යා කරමින් යාපනය කලපුව මැද්දෙන් ඉදි කරලා තියෙන මාර්ගය. මම උදේම අද මේ මාර්ගය ඔස්සේ යාපනය අර්ධද්වීපයට ඇතුල් වෙනවා. එතෙන් සිට මම අර්ධද්වීපේ වඩා උතුරු ප්‍රදේශ දක්වා ගමන් කරනවා. යාපනය අර්ධද්වීපයේ අලංකාර භූවිෂමතාවයේ නරඹමින් මා උතුරු දෙසට ගමන් කළා. කලපු පරිසර පද්ධතියත් තල්ගසින් ආවරණය වූ පරිසරයත් සංචාරකයෙකුට ලබා දෙන්නේ නැවුම් ආස්වාදයක්. අද දිනේ සංචාරයේ මාගේ පළමු සංචාරක කිසව වන්නේ දඹකොළ පටුන විහාරය. යාපනයට පැමිණෙන දකුණේ සංචාරකයන් අතර වඩාත් ප්‍රචලිත දඹකොළ පටුන විහාරයේ පිහිටා තිබෙන්නේ මුහුද අතර අලංකාර භූමියක. කරේනගර ඉඳලා පේදුරුතුඩු දක්වා යන මාර්ගයේදී අපට හමුවන මාදගල් කියන ප්‍රදේශය තමයි මේ. ඒ වගේම සම්බිලිතුරේ කියලාත් කියනවා. හැබැයි මේ නම් දෙකම අපට එතරම්ම හුරු නැහැ. ඒ වුණාට ජම්බුකොළ පට්ටන එහෙමත් නැත්නම් දඹකොළ පට්ටන කිව්වොත් අපිට හුරුයි. අපි දන්නවා මේ තමයි දඹකොළ පට්ටන. ඉතිහාස කතා ප්‍රවෘත්තීන් වලට අනුව සංගමිත්තා තෙරණින් වහන්සේ ලංකාවට වැඩම කරලා ගොඩ බැහැලා තියෙන මේ දඹකොළ පට්ටනේ අදවන විට මේ ස්ථානයේ විහාරස්ථානයක්. දඹකොළ පටුන විහාරය නාවික හමුදාවේ නිලධාරින්ගේ කැපවීම මත ඉදිවුවක් මෙන්ම ඔවුන්ගේ පාලනය යටතේ පවතිනක්. ඓතිහාසික කතා ප්‍රවෘත්තියට අනුව සංගමිත්තා තෙරණින් වහන්සේ පැමිණෙන නෞකාව වෙත දේවානම්පියතිස්ස රජතුමා කරවටක් ජලයේ ගමන් කරලා තමයි ශ්‍රීමා බෝධින් වහන්සේ බාර අරගන්නේ. දැන් මේ කියන කතා ප්‍රවෘත්තියට උචිත පරිසරයක් මේ ස්ථානයේ දැක ගන්න පුළුවන්. ඇත්තටම මේ තියෙන මුහුද බොහොම නොගැඹුරුයි. ඒ වගේම බොහොම නිසසලයි. මෙවැනි ස්ථානයකට නෞකාවක් එනවනම් බොහොම ඈතින් නැංගුරම් දාන්න සිද්ධ වෙනවා. ඒතෙක් කරවටක් දිගේ ගමන් කරන්නත් සිද්ධ වෙනවා. දැන් ඉතිහාසයේ ජම්බුකෝල පට්ටන එහෙම නැත්නම් මේ දඹකොළ පට්ටන ගැන සඳහන් වුණත් මේවන විටත් ඉතිහාසඥයින් හෝ පුරාවිද්‍යාඥයින් හෝ මේ ස්ථානය මෙතනමයි කියලා තවමත් තහවුරු කරගෙන නැහැ. නමුත් ඒ කතා ප්‍රවෘත්තියට අදාළ භෞතික පිහිටීම ඒ ස්වභාවය අපිට මේ ස්ථානයේ දැක ගන්න පුළුවන්. මා සමීප වුණේ කංකසන්තුරේ කීරමලේ පිහිටි ඓතිහාසික නගුලේශ්වරම් කෝවිලට. යාපනයේ අර්ධද්වීපය පුරා සංචාරය කරද්දී දක්නට ලැබෙන සුලභ දෙයක් තමයි කෝවිල්. මේ අර්ධදූවේ අති විශාල කෝවිල් සංඛ්‍යාවක් තියෙනවා. මේ කෝවිල් අතුරින් වඩාත් පැරණිතම කෝවිලක් විදිහට විශ්වාස කරන්නේ කංකසන්තුරේ කීරමලේ තියෙන නගුලේශ්වරම් කෝවිල. ඇත්තටම මේ නගුලේශ්වරම් කෝවිලත් මගේ මේ බීච් ට්‍රැවල් එකත් අතර අවස්ථා සම්බන්ධකුත් තියෙනවා. දැන් ඔබට මතක ඇති මම හලාවත මුන්නේශ්වරම් කෝවිලේදී කිව්වා ලංකාව වටා ශිව දෙවියන් උදෙසා වන්දනාමාන කරන කෝවිල් හතරක් තියෙනවා. ඒ කෝවිල් හතරෙන් මම පළමුවෙන්ම ගියේ මුන්නේශ්වරම් කෝවිලට. ඊළඟට මම දෙවෙනි වතාවට ගියා මන්නාරමේ තියෙන තිරුකේතීස්වරම් කෝවිලට. දැන් නගුලේශ්වරම් කෝවිල කියන්නේ මම දැක බලා ගන්න තුන්වෙනි කෝවිල. හතරවෙනි කෝවිල පිහිටලා තියෙන්නේ ත්‍රිකුණාමලේ. මේ නගුලේශ්වරම් කෝවිල හා බැඳුණු අපූරු ජනප්‍රවාදයක් තියෙනවා. මේ ජනප්‍රවාදයට අනුව නගුල් මුනි නමින් හඳුන්වපු එක්තරා දඩයක්කරුවෙකුට ඍෂිවරයෙක්ගේ උදහසට ලක් වෙන්න සිද්ධ වෙනවා. මේ නිසා මේ දඩයක්කරුගේ මුහුණ මුගටියෙක්ගේ මුහුණක් බවට පත් වෙනවා.
මෙසේ මුහුණ විරූපිනු මේ දඩයක්කරු මේ කීරමල්ලේ ප්‍රදේශයේ ආශ්‍රිත කන්දක් අසල බණ භාවනා කරමින් ඉඳලා තියෙනවා. ඉන්පසු මේ බිමේ තියෙන ස්වභාවික ජල උල්පතක් සහිත පොකුණකින් දිය ස්නානය කිරීමෙන් පසු ඔහුගේ මුහුණ යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා. මින් පැහැදුණු මේ නගුල් මුනි ශිව දෙවියන් දෙසා එක්තරා දේවාලයක් ඉදි කරනවා. මෙන්න මේ දේවාලය තමයි අද අපි නගුලේශ්වරම් දේවාලය වශයෙන් හඳුනා ගන්න ලබන්නේ. ඒ වගේම තිරුතම්බලේශ්වරම් දේවාලය කියලත් අපි මේ නගුලේශ්වරම් කෝවිලට කියනවා. තමේ නගුල් කියන වචනය සංස්කෘත වචනයක්. එහි තේරුම මුගටියා කියන අර්ථයයි. ඒ වගේම දැන් කීරමලේ කියන්නේ ද්‍රවිඩ වචනයක්. එහි තේරුම මුගටි කන්ද කියන අර්ථයයි. කොහොමුණත් මේ නගුලේශ්වරම් කෝවිල පෘතුගීසි පාලන සමයේදී මුළුමනින්ම විනාශ වුණයි කියලායි කියන්නේ. ඉන්පසුව හින්දු බැතිමතුන් විසින් මේ තියෙන ආකාරයට මේ කෝවිල ගොඩනගලා තියෙනවා. युद्ध समयदी अलाभहानि सिदुवु नगुलेश्वरम कोविल मेवन विटद इदिवेमिन पवतेनवा हिंदु बैतिमतुंगे इमहत गौरवादरेट पत कोविल वार्षिक मंगल्य समयट दसदह संख्यात बैतिमतुंगेन पिरी इतिरियानवा නගුලේශ්වරම් කෝවිලේ පැරණිම කෝවිල පිහිටලා තියෙන්නේ මේ කෝවිල් බිමේ මැදයට වන්නට විශේෂයෙන්ම ද්‍රවිඩ ගෘහ නිර්මාණ ශෛලියට අනුව ඉතාමත්ම වයිවර්ණ ආකාරයෙන් ඉදි කරලා තියෙන මේ කෝවිල් බිමේ මැදේ තමයි පැරණි කෝවිල තියෙන්නේ නගුලේශ්වරම් කෝවිල ආසන්නයේම තමයි කීරමලේ ප්‍රසිද්ධ පොකුණ පිහිටලා තියෙන්නේ. මේ කීරමලේ පොකුණ සම්බන්ධයෙන් අපූර්ව කතා ප්‍රවෘත්තියක් තියෙනවා. ඒ කතා ප්‍රවෘත්තියට අනුව ඉන්දියාවේ මාරුතප්පුර වීකවල්ලි නම් කුමාරිකාවකට එක්තරා සාපයක් නිසා ඇගේ මුහුණ අස්වැයගේ මුහුණක් බවට පත් වුණලු. මේ සාපයෙන් මිදෙන්නට නම් ලංකාවේ කංකසන්තුරේ කීරමලේ මේ පොකුණෙන් දියනාලා මේ ආසන්නයේ තියෙන මාවිට්ටපුරම් කෝවිලෙන් සිව දෙවියන් වන්දනාමාන කරන්න ඇයට උපදෙස් ලැබිලා තියෙනවා. ඇය ඒ ආකාරයෙන් ක්‍රියා කරාට පස්සේ ඇගේ මුහුණ යථා පරිදි අර සුරූපී මුහුණක් බවට පත් වුණලු. ඉතින් මේ කතාවේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් මේ පොකුණ සම්බන්ධයෙන් යම්කිසි විශේෂත්වයක් තියෙනවා. දැන් මේ පොකුණ පිහිටලා තියෙන්නේ ඇත්තටම වෙරළ අද්දර පොකුණයි වෙරළයි ඒ කියන්නේ මුහුදයි අතර වෙනස තියෙන අඩි කිහිපයක් පමණයි. නමුත් මේ පොකුණේ තියෙන්නේ මිරිදිය. ඉතින් මේක විශේෂ ලක්ෂණයක්.
කිරමලේ සිට මා නැවතත් කරයිතු දූපත දක්වා ගමන් කළා. දූපතේ කරේ නගරවල පිහිටි යටත් විජිත සමයේ බලකොටුවක් වන හැමන් හිල් දක්වා ගමන් කිරීම මගේ අරමුණයි. පොන්නාලේ දියමංකඩ පහු කරලා මං ඇතුළුනේ කරේ නගර දූපතට. දූපතට ඇතුළු වෙද්දිම අපිට හම්බ වෙන්නේ කුඩා කඩ වීදියක්. මේ කඩ වීදිය හඳුන්වන්නේ වලන්තලේ කියලා. වලන්තලේ හන්දිය. දැන් මෙතනින් හැරිලා මද දුරක් ගියාම අපිට හම්බ වෙනවා කැසුරිනා වෙරළ තීරය. හැබැයි මම කැසුරිනා බීච් එකට යන්නේ නැතුව තව දුරටත් ඉදිරියට යනවා. මොකද අද මගේ රාත්‍රියේ නවාතැන්පල තියෙන්නේ ඉදිරියේ. මේ තමයි ෆෝට් හැමන් හිල්. දැන් මම මුලිනුත් කිව්වා වගේ ෆෝට් හැමන් හිල් කියන්නේ ඇත්තටම බලකොටුවක්. හැබැයි වර්තමානයේ හෝටලයක්. දැන් හෝටලය එහෙම නැත්නම් මේ බලකොටුව පිහිටලා තියෙන්නේ මෙතන නෙමෙයි. මම ඒ සඳහා බෝට්ටුවකින් තව චුට්ටක් ඉස්සරහට යන්න ඕනේ. මේ තියෙන්නේ මේ හෝටලේ ප්‍රධාන පිවිසුම් ඒකකය. ඒ වගේම රෙස්ටෝරන්ට් එක භෝජනාගාරය පිහිටලා තියෙන්නේ මෙතන. මෙතනට ගිහිල්ලා තමයි මම හෝටලයට යන්න ඕනේ. නාවික හමුදා කඳවුර තුල පිහිටා තිබුණත් ඕනෑම සංචාරකයෙකුට බාධාවකින් තොරව හෝටලයට පැමිණීමට පහසුකම් සපයා තිබෙනවා. අර තියෙන්නේ හැමන් හිල් බලකොටුව. අද නම් ෆෝට් හැමන් හිල් හෝටලය. මට හොඳටම විශ්වාසයි මගේ සංචාරක ජීවිතයේ මම තවත් අපූර්ව අත්දැකීමක් අද ලබා ගන්නවා. හැමන් හිල් රිසෝට් එකට යන්න මේ බෝට්ටුවෙන් යන්න ඕන. මේ හැම දෙයක්ම මෙහෙවන්නේ නාවික හමුදා. රයිට්. යමු. යාපනයේ කලපුවේ ගල් කුලක් මත ඉදිකර ඇති හැමන් හිල් බලකොටුවේ ඉපැරණි බවත් ශාන්ත බවත් දුටුවන්ට ගෙන දෙන්නේ විස්තර කළ නොහැකි අපූර්වත්වයක්. සාගරය මැදේ හුදකලා වී සිටියද ඒ තුලින් පිළිඹිම වන තේජාන්විත බව අදටත් අපට පසක් කර දෙනු ලබන්නේ සියවස් ගණනක් මුල්ලේ පැවතියා වූ සංග්‍රාමයන්ට මුහුණ දීමේලා එය සතු ශක්තිය මිස අන් කිසිවක් නොවේ. හැමන් හිල් බලකොටුව ඉදිකිරීමේ ප්‍රධාන පරමාර්ථය වූයේ යාපනය බලකොටුව දක්වා වූ මුහුදු මාර්ගය සුරක්ෂිත කිරීම සහ නැවුගමනාගමනය සාර්ථකව පවත්වා ගැනීමට අවශ්‍ය මූලික අඩිතාලමක් ලෙසයි. මෙම ස්ථානය යාපනය වරායට ඇතුළු වීමට තිබූ එකම පිවිසුම වීම අනෙක් සුවිශේෂී කරුණ වනවා. ප්‍රධාන පිවිසුමෙන් ඇතුළු විගසම දක්නට ලැබෙන්නේ සිරමැදිරි සහ ආයුධ ගබඩා පවත්වාගෙන ගිය කොටසයි. ශ්‍රී ලංකාව තුල විවිධ ප්‍රදේශයන්හි ඉදිකරනු ලැබූ ලන්දේසි බලකොටුව අතරින් යාපනය අර්ධද්වීපයේ ඉදිකර ඇති හැමන් හිල් බලකොටුව ඉතාමත් රමණීය භූමි භාගයක පිහිටා ඇති මනස්කාන්ත වාස්තු විද්‍යා නිර්මාණයක්.
යාපනයේ අර්ධද්වීපයේ කරයිතිව් දූපත අද්දර මුහුදේ ගොඩනගා ඇති සුන්දර නිර්මාණයක් වන හැමන් හිල් බලකොටුව පෘතුගීසින්ගේ නිර්මාණයක්. බලකොටුව මහල් දෙකකින් යුක්තව ගොඩනගා තිබෙනවා. ලන්දේසියෙන් එය යටත් කර ගැනීමෙන් පසුවයි හැමන් හිල් වශයෙන් නම් කර ඇත්තේ. පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි යන පාලන සමයන් තුනේදීම පාලකයන්ගේ අභිමතය පරිදි යාවත් කාලීන මෙම බලකොටුව ශක්තියෙන් මෙන්ම දර්ශනීයත්වයෙන්ද අනූන වූවක්. ශක්තිමත් පෞරකින් යුත් හැමන් හිල් බලකොටුවෙහි බලබිඳීමට ලන්දේසීන් මෙන්ම ඉංග්‍රීසින්ද යොදාගත් උපාය මාර්ගයේ වූයේ එහි ජල සැපයුම අඩාල කිරීමයි. මේ හැමන් හිල් බලකොටුවේ ඒ කාලේ කාර්යාල කටයුතු සඳහා කාමර හතරක් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. හැමන් හිල් රිසෝට් එක වෙද්දී මේ කාමර හතර බොහොම අංග සම්පූර්ණ සියලු පහසුකම් වලින් යුක්ත හෝටල් කාමර හතරක් බවට පරිවර්තනය කරලා තියෙනවා. ඇත්තටම මේ තියෙන්නේ ඒ කාලේ තිබ්බ කාමරද කියලා හිතන්න බැරි ආකාරයට මේ පරිවර්තනය කිරීම සිද්ධ කරලා තියෙනවා. දැන් රිසෝට් එකට තියෙන්නේ කාමර හතරයි. ඒ නිසා විශාල සංචාරකයන් පිරිසකට එකවර මෙහි නවතන් ගන්න බෑ. නමුත් ඉතින් මෙය හොඳ තේමාවක් පදනම් වෙලා තියෙන රිසෝට් එකක්. ලන්දේසි ආකෘතියට ගොඩනගන ලද මේ බලකොටුවත් ඒ වගේම පසු කාලයේ ඉංග්‍රීසි ජාතිකයන් විසින් සිර කුටි විදිහට භාවිතා කරන ලද මේ කාමරත් එය පදනම් කරගෙන එය තේමාවක් වශයෙන් පවත්වාගෙන යමින් හැමන් හිල් රිසෝට් එක අද දවසේ පවත්වාගෙන යනවා. ඇත්තටම ඉතා ඉහළ සංචාරක ආකර්ෂණයක් තියෙනවා. මොකද සංචාරක අපිට මෙවැනි රිසෝට් එකක් කියන්නේ අපූර්ව ආකර්ෂණයක්, අපූර්ව අත්දැකීමක්. මේ හැමන් හිල් බලකොටුව බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට හසු වුණාට පසු එතෙක් ලන්දේසීන් විසින් ආයුධ ගබඩා විදිහට පවත්වාගෙන ගිය කුටි බ්‍රිතාන්‍යයන් විසින් හිර කුටි වශයෙන් පවත්වාගෙන ගියා. බ්‍රිතාන්‍ය යුගයෙන් පසුවත් මේ බලකොටුවේ එම කුටි සිර කුටි වශයෙන් පවත්වාගෙන ගියේ. 1980 දී පමණ මේ බලකොටුව නාවික හමුදාවට පත් වෙනවා. නාවික හමුදාවත් මේ කුටි සිර කුටි වශයෙන් පවත්වාගෙන ගියේ. ඒ කුටි අතුරින් මං දැන් ඉන්නේ එක්තරා සුවිශේෂ කුටියක. මේ සිර කුටියේ තමයි 1971 වන විට ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වූ රෝහණ විජේවීර මහතා සිරගත කරලා තිබුණේ. ඇත්තටම මේ හැමන් හිල් බලකොටුව ජනතාව අතර ප්‍රචලිත වුණේ මෙන්න මේ සිරගත කිරීමත් සමගයි. රෝහණ විජේවීර සිරගත කොට සිටි කුටිය අඳුනා ගන්න පුළුවන් සාධක කිහිපයකුත් තියෙනවා. ඔහු විසින් අඳින ලද චිත්‍රයක්, ඒ වගේම ඔහුගේ අත් අකුරින් ලියන ලද වැකි කිහිපයකුත් මේ සිර කුටියේ අදටත් දැක ගන්න පුළුවන්. මමද සල්ලි ගෙවලා හිරේ ගිහිල්ලා ඉන්නේ. මේ දා හැමන් හිල් බලකොටුවේ හිර ගෙදරක්. අද හැමන් හිල් රිසෝට් එකේ කාමරයක්. මේ වෙනස තියෙන්නේ එදා මේ හිර කුටියේ හිටිය හිරකාරයේ ඒ විදි අත්දැකීම ඒ ආකාරයෙන්ම අද මේ කාමරේ ඉන්නවා නම් ලබා ගන්න පුළුවන්. එතකොට මේ තමයි මගේ ඇඳුම. මේ කාමරේ ඉන්නවා නම් මේ ඇඳුම තමයි මට අඳින්න වෙන්නේ. ඒ වගේම තමයි මට අයිති වෙන්නේ බෙලෙක් පිඟානකුයි බෙලෙක් කෝප්පෙකුයි කෑම කන්නයි වතුර බොන්නයි. ඒක තමයි මේ කාමරේ ඉන්නවා නම් ලබා ගන්න තියෙන අත්දැකීම. හරිම අපූර්වයි. එදා හිරකාරයේ මේ කාමරේ මේ විදිහටම ගත කරන්න ඇති. අද මටත් පුළුවන් ඒ විදිහටම ගත කරන්න. බීච් ට්‍රැවල් විදිහට මම විවිධ ආකාරයේ අත්දැකීම් ලබා ගන්නවා. විටක මම රාත්‍රිය ගත කරන්නේ දීවර වාඩියක, තවත් විටක කඳවුරු බිමක, තවත් විටක බොහොම හොඳ තරුපහේ හෝටලයක. අද මම රාත්‍රිය ගත කරන්නේ මේ ෆෝට් හැමන් හිල් රිසෝට් එකේ. බොහොම අංග සම්පූර්ණ සුව පහසු කාමරයත්තේදී මම රාත්‍රිය ගත කරන්න තෝරගත්තේ මේ සිර කුටිය. මේ අත්දැකීම ඔබටත් ලබා ගන්න පුළුවන්. ඒ සඳහා වෙන් කරවා ගැනීම
නාවුක හමුදා ප්‍රධාන මූලස්ථානයෙන් කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ Fort Hammond Hill රිසෝට් එකෙන් කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔබගේ පහසුම ක්‍රමයක් විදිහට Fort Hammond Hill රිසෝට් වෙබ්සයිට් එකිනුත් මේ වෙන් කරවා ගැනීම කරන්න පුළුවන්. මේ පාළු හුදකලා සිරකුටියේ මගේ මේ රාත්‍රී අත්දැකීම විඳගනිමින් මම ඔබෙන් සමු ගන්නවා. අපි නැවතත් මුණ ගැහෙමු.